1992 එක්දින ලෝක සූරයන් වූ ශ්‍රී ලංකාව වගේම දෙවතාවක්ම එක්දින ලෝක සූරයන් බවට පත් වූ බටහිර ඉන්දියාව කොදේවන කණ්ඩායම් දෙකටම මෙවර ඉන්දියාවේ පැවතෙන එක්දින ලෝක කුසලාන වෙනුවෙන් ඍජුවම ක්‍රීඩා කරන අවස්ථාව උදා කර ගැනීමට හැකියාවක් ලැබුණේ. ඒ ICC සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 8 අතරට පැමිණෙන්න හැකියාව නොලැබුණ නිසායි. මෙවර ඉන්දියාවේ පැවතෙන එක්දින ලෝක කුසලාන වෙනුවෙන් කණ්ඩායම් 10ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර මේ වන විටත් කණ්ඩායම් 8ක් ඒ සඳහා ඍජුවම අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඉතිරි කණ්ඩායම් දෙක තෝරාපත් කර ගැනීම වෙනුවෙන් තමයි සිම්බාබ්වේ දේශයේදී ලෝක කුසලන ක්වොලිෆයි තරගාවලිය ආරම්භ වෙ තිබෙන්නේ. මෙවර ක්වොලිෆයි තරගාවලියට කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන අතර A හා B කණ්ඩායම්ෙන් තමයි ඔවුන් ක්‍රීඩා කිරීම නියමිතව තිබෙන්නේ. මේදී A කණ්ඩායම් යටතේ බටහිර ඉන්දියාව කොදෙව් සිම්බාබ්වේ ඇමරිකාව නෙදර්ලන්තය වගේම නේපාලය කියන කණ්ඩායම් ඇතුළත් වන අතර B කණ්ඩායම් යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිරාජය, ඕමානය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන කණ්ඩායම් ඇතුළත් වෙනවා. අදින් ආරම්භ වන මෙවර ක්වොලිෆයි තරගාවලිය ජූනි 9 වෙනිදා දක්වා පැවැත්වීම නියමිතයි. අදින් ආරම්භ වන ක්වොලිෆයි තරගාවලියේ තරඟ පැවැත්වෙන්නේ මෙන්න මේ විදිහටයි. මූලික වටේ A හා B කණ්ඩායම් යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම් ඔවුන් ක්‍රීඩා කරන කණ්ඩායමේම සෙසු කණ්ඩායම් 4 සමගින් මූලික වටේ තරඟ 4කට ක්‍රීඩා කිරීම නියමිතයි. එම තරඟ ක්‍රීඩා කිරීමේදී තරඟ ජයග්‍රහණය කිරීම අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් 6 සුපර් 6 තරඟ වටේ සඳහා අවස්ථාව උදා කරගන්නවා. සුපර් 6 තරඟ වටේදී A හා B කණ්ඩායම් ක්‍රීඩා කර කණ්ඩායම් ක්‍රීඩා කරන්නේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සමගිනුයි. ඒදී එම කණ්ඩායම් සමගින් ක්‍රීඩා කරලා පෙරමුණට පැමිණෙන කණ්ඩායම් 2 ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් වගේම ක්වොලිෆයි තරගාවලියේ අවසාන මා තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාව උදා කර ගැනීම නියමිතයි. 2023 ක්වොලිෆයි තරගාවලිය අදින් ආරම්භ වීම නියමිත අතර අද දිනේදී තරඟ දෙකක් පැවැත්වීම නියමිතයි. ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරඟය වගේම බටහිර ඉන්දියාව කොදේව් කණ්ඩායම සහ ඇමරිකානු කණ්ඩායම අතරයි අද තරඟ දෙක පැවැත්වීම නියමිත. හෙට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ පළමු තරඟයට ක්‍රීඩා කරන්නේ. ඒ එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායම සමගිනුයි. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන මූලික වටේ දෙවන තරඟයේ ජූනි 23 වෙනිදා ඕමානය සමගින් තමයි පැවැත්වීම නියමිතව තිබෙන්නේ. තුන්වන තරඟයේ ජූනි 25 වෙනිදා අයර්ලන්තය සමගින් ක්‍රීඩා කිරීම නියමිත අතර ක්වොලිෆයි තරගාවලියේ මූලික වටේ අවසන් කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසාන තරඟයේ ජූනි 27 වෙනිදා තමයි ආරම්භ වීම නියමිත. ඒ ස්කොට්ලන්ත කණ්ඩායම සමගිනුයි. මූලික වටේ තරඟවලින් අනතුරුව ජූනි 29 ඉඳලා ජූලි 7 වෙනිදා දක්වා සුපර් 6 තරඟ වටේ ආරම්භ වීම නියමිතයි. මේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටේදී B කණ්ඩායම් පෙරමුණට පැමිණ හැකියාව ලැබුණොත් සුපර් 6 තරඟ වටේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟය ජූනි 30 වෙනිදා තමයි පැවැත්වීම නියමිතව තිබෙන්නේ. සුපර් 6 තරඟ වටේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරඟය ජූනි 2 වෙනිදා පැවැත්වීම නියමිත අතර සුපර් 6 තරඟ වටේ නිමාවට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරඟය ජූලි 7 වෙනිදා තමයි පැවැත්වීම නියමිතව තිබෙන්නේ. මෙම තරගාවලිය වෙනුවෙන් ICC අලුත්ම තීරණයක් අරගෙන තිබෙනවා. ඒක නම් ඇත්තටම මෙම කණ්ඩායම් වලට ඉතා වටින තීරණයක් වෙනවා නෝනුමානයි. ඒ තමයි DRS ක්‍රමය. එසේ නැත්නම් පිතිකරුවේ දෙවියගේ අවස්ථාව තුන්වෙනි විනිසුරට යොමු කිරීමට තිබෙන අවස්ථාව. මේ අවස්ථාව ලැබෙන්නේ සුපර් 6 තරඟ වටේ ඉඳලා තමයි. මෙම තරගාවලිය දේශීය වශයෙන් විකාශය වෙන්නේ සිරස TV වගේම TV1 නාලිකා වශයෙන්. ඒ වගේ මහරාජා වෙබ් පිටුව ඔස්සේද අන්තර්ජාතික වශයෙන් මෙම තරගාවලිය විකාශය කිරීමට තමයි ඔවුන්ට අවසර ලැබී තිබෙන්නේ. ඒ වගේම ස්ටාර් ස්පෝර්ට් නාලිකාව ඔස්සේ වගේම ඩයලොග් TV, පියෝ TV ඔස්සේද මෙම තරගාවලිය ඔබට නැරඹීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අදින් ආරම්භ වන ක්වොලිෆයි තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ වගේම තරඟ විකාශනය වන නාලිකා සැකසී තිබෙන්නේ. ඉතින් අය බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම හෙටින් ආරම්භ වන තරඟයේදී හොඳින් ක්‍රීඩා කරලා පළමු තරඟයේම ජයග්‍රහණයකින් නිමා කරයි කියලා.